आईबोवान विश्वसनीय पत्रकार चलिन रात्रि टेके ने स्वादिष्ट उपायनी रात्रि दाहे प्रदान प्रवृत्ति विकास के समग्र ओपे एक दुवेसिटी ने ममचारित धनंजय पामनुकेंद्र ममल गया लक्रुवनी प्रथमे नवधारण प्रवृत्ति सिरस्ताल भेजा अमात्यांश बल विषय पत्यान विनाश करमिन जनपति गेन गैसेट टुआक व्यवसाय कीन गेन एडीबीएन जनपति टे परंदुआक कार्डिनल हिमिगे प्रकाशित पुलिसियन प्रतिचार पाटलीगे प्रतिक्षेप वुनु इल्लीम अमेरिकावे गुण्यान्यक दुम्रियक गटे අමාත්‍යාංශ 10ක විෂය පතයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිතුමා පසුගිය වසරේ අගෝස්තු 9 වෙනිදා අංක 21.87 ඇලිරක් 27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර නිවේදනය සංශෝධනය කරනු අතර ඒ අද සිට ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් සංශෝධනය කර තිබෙනවා. කුඩාහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දෙන බව එහි උපසභාපති ශික්ෂින් චින්මාතා පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ මහතා මේ බව ප්‍රකාශ කළේ. ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති ශික්ෂින් චින්මාතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා. ආසියා සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වය උපසභාපතිවරයා ඇගීමට ලක් කළා. රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බවයි ඒ මහතා සඳහන් කළේ. ආසියා සංවර්ධන බැංකුව මෙම වසර සඳහා ඇමරිකා ඩොලර් මිලියන 786ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 27ක්. ආසියා සංවර්ධන බැංකුවේ වාර්ෂික සම්මේලනය රටවල් 68ක නියෝජනයෙන් මේ මස දෙවනිදා සිට පස්වනදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමටද තීරණය කර තිබෙනවා. එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට ආසියා සංවර්ධන බැංකුව ලබා දුන් සහාය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෘතවේදීත්වය පළ කළා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අදවන විට දේශීයව පමණක් නොව ජාත්‍යන්තර ලෙසද පිළිගැනීමට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධින කටයුතු ආරම්භ කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ඊට සමගාමීව විශ්වවිද්‍යාලයේ නව පිහිනුම් සංකීර්ණයද විවෘත කෙරුණා. ඉන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ ප්‍රතිපත්තිය බවයි. අපේ රජයන් හැම විටම අධ්‍යාපනයේදී විශේෂ ස්ථානයක් විශේෂ අවධානයක් යොමු කළා. එනෝ තමයි කොතලාවල ආරක්ෂක විද්‍යාලය විශ්වවිද්‍යාලයක් උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත් කරන්නට අපි කටයුතු කළේ. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අපේක්ෂා කළ විශාල සිසුන් සංඛ්‍යාවක් රට තුළම රඳවා ගනිමින් මිලියන ගණනක විදේශ විනිමය රටට ඉතිරි කර දීමට සමත් වූ බව අපගේ විශ්වාසයයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දූරදර්ශීව කටයුතු කරමින් කාලෝචිත හා ප්‍රායෝගික විසඳුම් සොයමින් රජයට දක්වන සහයෝගය අග්‍රාමාත්‍යවරයා ලෙස මම විශේෂයෙන්ම ඇගීමට ලක් කරන්නු. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති මෙජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සමරුතිලිනයක් පිළිගැන්වුවා. හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණෝක මහතාට එරෙහිව මහතිකරණය හමුවේ හෙට පැවැත්වීමට නියමිත නඩුව අත්තිරවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම අද ප්‍රතික්ෂේප කෙරුණා. මේ අතර පාට්ලි චම්පික රණෝක මහතා ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම් විභාගයට ගැනීම පිළිබඳ නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචන අධිකරණය නියම කළා. පාටලි චම්පික රණවක මහතා 2016 වසරේදී අපරික්ෂාකාරී ආකාරයෙන් රිය දහවණය කරමින් රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. එම නඩු විභාගය අත්තිරුණ ලෙස ඉල්ලා ඒ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචන අධිකරණය නියම කළා. පාටලි චම්පික රණවක මහතාට එරෙහිව හෙට දිනේදී කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත නඩු විභාගය අත්තිරුවේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කළ ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කළා.
ප්‍රතිචෝදන පෙත්සම සලකා බැලීම දීපත්ගල මිනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. දිවයිනේ සියලු පාසලවල පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද සිට සුපුරුදු පරිදි ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් පාසලවල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම ප්‍රායෝගිකව අපහසු වුවත් හැකි සියලුම සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. අද දිනේදී තවත් කොරෝනා ආසාදිතීන් 461 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ වගේම කොරෝනා ආසාදිත මරණ 15ක් ද වාර්තා වුණා. කොරෝනා වසනේ හේතුවෙන් වසරකට වැඩි කාලයක් නිසිපරිදි පාසල් කටයුතු සිදු කෙරුණේ නැහැ. අද සිට සියලු පාසල් දරුවන් පාසල් වෙත කැඳවා සුපුරුදු පරිදි අධ්‍යන කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා. ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලබා දී ඇති අතර පාසල්වල ආපන ශාලා විවෘත කිරීමට අවසර ලබා දී නැහැ. කොරෝනා වෛරසයේ හේතුවෙන් කල් දැමුණු විභාග දින නියම කළ පරිදි පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 592128ක්. පුද්ගලයන් 9471 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබනවා. සුවේ ලබා ඇති සමස්ත සංඛ්‍යාව 567077ක්. පාස්කුරිදා විද්‍යතයන් සඳහා වූ ගෝලීය යුක්ති සංසදයේ මගින් සංවිධාන කර අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයේ ඔස්සේ පැවති සම්මන්ත්‍රණයේදී උන්වහන්සේ සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අද මාත නිවේදනයක් නිකුත් කළා. උපුටා ගැනීම බුද්ධාංශ ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ටාෂය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහරන් හෂිම් සම්බන්ධව යම් විමර්ශන කිහිපයක් සිදු කර තිබෙන අතර එම කාල සීමාවේ ත්‍රස්ත මර්ධන හා විමර්ශන දිසාව බහරව කටයුතු කළේ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ශානි අබේසේකර මහතා එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස රවි සෙනවිරත්න මහතාත් කටයුතු කර ඇත. ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂය විසින් 2018/07 වන දින සහරන් හෂිම් අතනංකුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන ඇති අතර එයට පෙර කාතන්කුඩි අලියර් හන්දියේ සිදු වූ ගැටුමකට අදාළව කාතන්කුඩි පොලිස් ස්ථානය මගින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද 2017/08/17 වන දින වරෙන්තුවක් ලබාගෙන තිබී ඇත. මෙවැනි තත්වයක් තිබියදී නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා 2018/10/25 වන දින අත්අඩංගුවට ගැනෙන්නේ එවකට හිටපු අධිකරු ජනාධිපතිතුමා සහ වර්තමාන අධිකරු ජනාධිපතිතුමා නැගෙනහිර පළාතේදී ඝාතනය කිරීමට මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයෙකු කොළඹ ප්‍රදේශයේදී ඝාතනය කිරීමටත් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ පොලිස් කොමිසමේ නිලධාරියෙකු ඔවුන් දරන තනතුරු වලට හානි පැමිණීමේ අදහසින් ක්‍රියා කිරීමටත් සිදු කරන ලද කුමන්ත්‍රණයකටත් අදාළව වන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කටයුතු කරමින් සිටියදී වේ. සහරන් හෂිම්ට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබියදී නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා මාස 3කට අධික කාලයක් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂය අධීක්ෂණය කළද ඔහුට එරෙහිව එම වරෙන්තු ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නොමැති බව ලේකන පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වන අතර නාලකද සිල්වා මහතා විසින් සිදු කරන ලදයි කියනු ලබන අපරාධමය කුමන්ත්‍රණයක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්වීම එම වරෙන්තු ක්‍රියාත්මක කිරීම නොකර සිටීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දීම හුදු නිෂ්පල තර්කයක් බව නාලකද සිල්වා මහතා අධීක්ෂණය නොකළ කාතන්කුඩි පොලිස් ස්ථානය මගින් 2017/08/17 වන දින වරෙන්තුවක් ලබාගෙන තිබීම මගින් පෙන්වා දිය හැකි. ඒ අනුව යම් අධීක්ෂණ නිලධාරියෙකු අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීම මගින් ස්ථානාධිපතිවරයෙකුගේ බලතල යටපත් කළ හැකි යන්න පැවසීම හුදු ප්‍රකාශයක් පමණක් වන අතර එහි කිසිදු නෛතික සත්‍යතාවයක් නොමැති බව පැහැදිලි කරුණකි. එසේම අග්‍රාධිකරු අතිතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් විසින් අපක්ෂපාතීව සහ නිවැරදිව තම රාජකාරී ඉටුකරන නිලධාරියා ලෙස හඳුන්වා දී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න යන නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරන ලද කාල සීමාව තුළදී සහරන් හෂිම්ට එරෙහිව එම වරෙන්තු නිකුත් කර ඇති බවත් එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අත්අඩංගුවටගෙන ඇති බවත් ලේකන අනුව පෙනී යන බැවින් අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් විසින් අපක්ෂපාතීව හා කුමන්ත්‍රණකාරීව කටයුතු කළ නිලධාරයන් වශයෙන් හඳුන්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ගැටලු මතුවේ.
එසේම බුද්ධ්‍යංශ විසින් ලබා දෙන බුද්ධි තොරතුරු පිළිබඳ නිසි අවධානයකින් හෝ කටයුතු නොකර සිටීම හේතුවෙන් හිතාමතා එම ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරියාද යන්න පිළිබඳව ගරු නීතිපතිතුමා විසින් දෙන ලද උපදෙස් මත සිදු කරන ලද විමර්ශනවල අවසන් ප්‍රතිඵලය ලෙස මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බැවින් සහ එය අධිකරණමය කරුණක් වන බැවින් ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීම සදාචාරාත්මක නොවන බව සඳහන් කරමි. මෙවැනි තත්වයක් යටතේ අග්‍රාධිගුරු අතිතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් විසින් කරන ලද ප්‍රතික්ෂේප කරන ලද අතර ශ්‍රී ලංකා පොලිසිය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිවැරදිව සහ සාක්ෂිමය කරුණු මත අනාවරණය කරගත් තොරතුරු අනුව ගරු නීතිපතිතුමන් විසින් මෙවන විටත් මහාධිකරණයේ නඩු 12ක් පමණ පවරමින් සැකකරුවන් 42 දෙනෙකුට අධිචෝදනා ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් නිවේදනය කරනු ලැබේ. මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය උපුටා ගැනීම අවසන්. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ප්‍රතික්ෂේප කර යලි හරවා යවූ පොහොර නෞකාව පිළිබඳ රාජ්‍ය මාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද විශේෂ හෙළිදරව්වක් කළා. පොහොර පිළිබඳ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ටෙන්ඩර් පතේ අපිට අවශ්‍ය විදිහට නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ. ඒ ආකාරයෙන් නිෂ්පාදනය කරලා තිබුණා ගෙනාවම පස්සේ අපි පරීක්ෂාවට ලක් කරලා ඒ තත්වයට තියනවා නම් අපි බාර ගන්නවා. වන්දියක් නෙමෙයි පළවෙනි නැවට ගෙවන්න ඕන ප්‍රමාණය තමයි අපි ගෙව්වේ. ඇත්තම කතාව අපි මෙහෙන් අපි යවපු නැව තියෙනවානේ. ඒක හොඳටම සුදුසුයි කියලා සිංගප්පූරුවේදී ඔප්පු වුණා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක ඇතුලේ. අපි නොදකින ඔබතුමාලත් ඒක දැන දැනම හොයන්නේ නැති ඕන කමක් නැහැනේ අපි කියන්නේ හොයන්නේ. ඒක ප්‍රශ්නයක් තියෙනවා. කාගෙන්ද ඒකට වැරද්ද වෙලා තියෙන්නේ? වැරද්ද වෙලා තියෙන්නේ එක පැත්තක වැරද්දක් වෙලා තියෙනවා. මොකද මෙහේ ඒක හඳුනා ගන්න නැති වෙන්නත් සිංගප්පූරුවේදී ඒක නිවැරදි පොහොරක් ලෙස හඳුනා ගන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැනත් පරීක්ෂණයක් කරනවා දැන් මේ වෙනකොට. ආණ්ඩුවේ ඇතුලේ සිටමින්ම ආණ්ඩුවක් හදන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හීනයක් දකිනවා. ඒ හීනය ගැන දේශපාලනයේ විවිධ අදහසුත් පළ වෙලා තියෙනවා. මැතිවරණේ කල් දානවට අපි විරුද්ධයි. අපිට ඕන මැතිවරණ. අපි ඉතින් කොහොමද සටන් බිමේ තමයි ඉන්නේ දැන්. අපි ඉදිරි මාස කිහිපය තුළ ප්‍රබලම ශක්තිමත්ම දේශපාලන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගනවා. ඒ වැඩපිළිවෙලට එකතු වෙන්නේ කවුද? ඒත් එක්ක අපි ආණ්ඩුවක් අනාගතේ හදනවා. දෙයින් දෙකටම කතා කර කර හිටියන්නේ හිටන් තමයි අපිට කියන්න තියෙන්නේ. රට කතා කරපු එක විතරයි හැමදාම කරේ. එයා රට ගොඩ දැම්මේ නෑ. එයා තාමත් හිතනවත් දන්නේ නෑ එයාට මේ රටේ ඉන්න මිනිස්සු අඳන්න පුළුවන් කියලා. පැත්තකට වෙලා ඉන්න නැතුව ඒ කාලේ කිව්වේ හැම නෙවෙයිනේ මං ආවේ తాවකාලිකව මේක හවුසි කරලා පොළොන්නරුවට ගිහිල්ලා මං කුඹුරු කොටනවා කිව්වා. දැන් ඒක අමතක වෙලා වෙන වෙනම කොටන්න හදනවා. ඒකන්ද එයාට අනාගත අතීතේ මතක් කරලා දෙන්න ඕනේ අපි. එයත් එක්ක නම් අපිට කිසිම ගනුදෙනුවක් නෑ. එයාට නැවතත් ඔය දකින්න හීන ඉෂ්ට කරගන්න ඉඩම් වෙන්නෙත් නෑ මේ රට. බලවේග හැදුවා කියලා අතර මෙතන ඉන්න ඔක්කොම තුප්පහි වැඩ කර මිනිස්සු එකතු කරගෙන බලවේග හදන්න අපි ලෑස්ති නෑ. අපිත් එක්ක ඉන්න අයට කලකිරීමක් තියෙනවා නම් ඒගොල්ලන්ට නිදහස තියෙනවා ඒක කරන්න. අපිට නවත්තන්න බෑ. අන්තිමට ඔය ඔක්කොම එළිය නටන්න එපා. ආණ්ඩුවට නම් හෙට උදේට ජනමත විතරන කිය අපිට බලේ තියෙනවා යන්න. නුත් ආණ්ඩුව යන්නේ නෑ. මේක අපි එළියට බැස්සත් හිටියත් ඉතමත් පැහැදිලිව කියනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා පූජන පෙරමුණට යන්නවත් නැත්නම් රනිල්ට එකතු වෙන්නවත් සජිත් එකතු වෙන්නවත් අපේ බලාපොරොත්තුවක් නැහැ. අපේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගෙන ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කඩමණ්ඩියේ හෝ ඉරිදාපොලේ හෝ ප්‍රසිද්ධ රැස්වීමක ආණ්ඩුව තුල ඉඳගෙන ආණ්ඩුව විවේචනය කිරීම කැබිනට් සම්ප්‍රදායට සම්පූර්ණයෙන් පටහැනි. එක ආණ්ඩුවක් තුල ආණ්ඩුව හතරක් පහක් තියෙන්න බෑ. ආණ්ඩුව තුල ඉඳන් විරුද්ධ පක්ෂයේ කාර්යභාරයක් ඉෂ්ට කිරීමට කිසිත් පුළුවන් කමක් නැහැ. එසේ කළොත් දුර්විපාක රාශියක් අනිවාර්යෙන් ජනිත වෙනවා. ඉදිරි දින කීපය තුල වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පවසනවා. එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව දැනුවත් කළද මෙවරතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි. මගේ නැවතින් ප්‍රවේශ පත්‍ර වෙන් කරගෙන දුම්රිය ස්ථානයට එනකොට දුම්රිය නෑ. මෙවැනි තත්ත්වයක් තමයි පවතින්නේ. මේක දිගින් දිගටම පවතිනවා. අපි කියලා තියෙනවා මේකට විසඳුමක් දෙන්න කියලා. කාගේ වමනාවට මේවා සිද්ධ කරනවාද කියන එක ගැටලුවක් තියෙනවා. එක දුම්රියක් පටන් ගන්නකොට ඊළඟ දුම්රිය අවලංගු කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේකෙන් අපහසුතාවයට පත් කරන්නේ මගේ දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ අපගේ තීරපත් වෙන්නේ රජය. මේකට කටයුතු කරන්නේ මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරිය. ආණ්ඩිය හැද දෙනාගේ කැඳහැලිය වගේ වෙලා තියෙන මේ දෙපාර්තමේන්තුව හරියාකාරයට හරිවාංගයට ගන්න තව දුරටත් පස්සට ගියොත් මේ මගින්ට දැනට තියෙන පහසුකම් ටිකක් නැතුව ගියපුවම මගින් දුම්රියෙන් ඈත් වුණොත් මේ දුම්රිය
වහලදාන තත්ත්වයකට පත් කරන්න තමයි සිද්ධ වෙන්නේ ඒකේ පෙර නිමිති තමයි දැන් පහළ වෙමින් පවතින්නේ මේවා දිගින් දිගටම වුණොත් අපි නැවතත් රතු එළිය පත්තු කරන්න දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි දැඩි වගකීමෙන් කියනවා ඉදිරියේදී අකමැත්තෙන් වත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා කියන දැනුම් දීම තමයි කරන්න තමයි අද දිනේදී මේ අපි මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුවේ අඩි 6ක් පොළව යට පැයක කාලයක් සිටමින් අති බිහිසුණු ලෝක වාර්තාවක් ලැබීමට ශ්‍රී ලංකාවේ තරුණයෙකුට හැකියාව ලැබුණා. මෙවැනි බිහිසුණු ලෝක වාර්තාවක් ලැබීමේ එකම අරමුණ ලාංකීය ජනතාවගේ ශක්තිය ලෝකයට පෙන්වීම බවයි එම තරුණයා ප්‍රකාශ කරන්නේ. අපේ සූදානම් ඔහුගේ ඒ වික්‍රමාර්ථ ලෝකයේ කිසිදු ක්‍රීඩකයෙකුට අටි 6ක් ගැඹුරු වලක් හරහා එහි වාඩි වී පසුව එම වල සම්පූර්ණයෙන්ම වසා ඒ අවට ගින්දර තමා පැයක කාලයක් සිටමින් ලෝක වාර්තාවක් ලැබීමට මාතලේ ගොන්විල ප්‍රදේශයේ තරුණයෙකුට හැකි වුණා 36 හැවිරිදි මොහමුදු මුෂාදික් නැමැති තරුණයායි මෙම ලෝක වාර්තාව ලැබීමට සමත් වී ඇතේ ඒ ලෝක වාර්තා කමිටුවේ අධීක්ෂණය යටතේ ලෝක වාර්තා වෙනුවෙන් අදාළ සහතිකය ලෝක වාර්තා කමිටු සමාජිකින් විසින් පිරිනැඹුවා ශ්‍රී ලංකාවේ නම ලෝකේ පුරා පැතිරවීමට ජාති ආගම් බේද නොසලකා එක්සත්ව කටයුතු කළ යුතු බවයි මෂ්හුන් මුසාදික් මෙහිදී කියා සිටියේ මේ තරුණයෙක් ඇවිල්ලා හිතනවා මේකත් එක්ක ලංකාව ඉවරයි කියලා ලංකාව කවදාවත් ඉවර කරන්න බෑ අපි ඉස්සරහට එන්න පුළුවන් අපි හිත අදාගෙන හිත දිනු කරන අපි ඔක්කොම එකතු වෙලා ජාති ભેද පක්ෂපාත කිසි දෙයක් නැතුව අපි ඔක්කොම ශ්‍රී ලංකාවන් විදියට අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරොත් අනිවාර්යෙන් ලෝකයටම ඇවිල්ලා ලංකාව ගෙනියන්න පුළුවන් කියලා මගේ අදහස කොළඹ වරාය නගරයේ මරිනා කලාපයේදී කෙරුණු පදික මන්තිරුව සහ සැහැල්ලු යාත්‍රා අංගණය ජනතාවට ප්‍රථම වරට නැරඹීමේ අවස්ථාව අද උදා වුණා. ජනාධිපතිතුමාගේ සහ චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණු මෙය අද සිට ජනතාව උදෙසා විවෘතව පවතිනවා. එක්පසකින් මහා දෙවන්ත සාගරය තවත් පසකින් කොළඹ ප්‍රධාන නගරය අනෙක් පසින් ඉදිවිමින් පවතින කොළඹ වරාය නගරය කොළඹ වරාය නගරයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැන් ජාතියට ජනතාවට දායක වෙලා හමාරයි. අද දවසේ පටන් මහ ජනතාවට කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය දක්වා දිවෙන මේ පදික මන්තිරුවේ ගමන් කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. අද දවසෙත් බොහොම විශාල පිරිසක් මේ තැනට ඇවිල්ලා තියෙනවා. අපි යන් ඇතුළට ගිහින් කතා කරමු මේ පිරිසත් එක්ක. කොළඹ වරාය නගරයේ පදික මන්තිරුව සහ සැහැල්ලු යාත්‍රාංගණය සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා ජනතාවට නැරඹීමට හැකිවනවා. කොළඹ වරාය නගර පරිශ්‍රයට ඇතුළු විය හැකි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පිවිසුම් දොරටුව පළමු වරට ජනතාව වෙනුවෙන් විවෘත කෙරුණේ උදැසන 10ටයි. එම අවස්ථාවේ සිට පස්වරු 6 දක්වාම විශාල පිරිසක් නැරඹීමට පැමිණෙන අයුරු අපට දැකගත හැකි වුණා. පදික මන්තිරුවේ තවත් කොටසක ඡායාරූප ප්‍රදර්ශනයක් දක්නට ලැබෙනවා. 65 වසරක චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සම්බන්ධතාවල ඓතිහාසික අවස්ථා දක්වන ඡායාරූප ඊට ඇතුළත්. සතුටුයි තින් අපිට මුහුද මැදට මේ එන්න බැරි වුණානේ කලින්. ඇවිල්ලා තියෙනවා ගෝල් පේස් එකට. එතකොට තිබ්බේ මේකේ තනිකරම තිබ්බේ මුහුද පමණයි. දැන් කොඩ බීමක් වෙලා. ප්‍රශ්නත් එක්කම මේ වගේ සංවර්ධනයක් වීම සම්බන්ධ හොඟක් සතුටක් තියෙනවා. රට දියුණුව නම් අපි කොහොමද සන්තෝෂයි රටේ මේ තියෙන ප්‍රශ්න අපි අපිම විසඳගන්න ඕනේ අපි ජබර කැම්පස් එකේ හොඳයි සංවර්ධනය වෙන එක ඉතින් රටක් දියුණුව වෙනකොට හොඳකුත් තියෙනවා ඔව් අපි එනකොටම අපිට ඒක දැනෙනවා ගොඩක් අර වෙන රටක වගේ කියන ඩුබායි වල නම් දැක්කා ලස්සනයි නෑ ලංකාවේ ප්‍රථම වතාවට මම හිතන්නේ මේ වගේ ගෝල් ෆේස් එකකට වඩා ගොඩක් දියුණුවයි මේක ඉතින් ඇත්තම නිකන් නිව්යෝක් වගේ කියලා හිතුනේ මේ ඉස්සරහටත් මේ වගේ දේවල් මේ රටේ ඉදි වෙනවා නම් ඒක ගැන සතුටුයි ඇත්තටම අපේ නායකයා අතිගරු ජනාධිපතිතුමා මේ රටේ මොනතරම් බාධා තිබුණත් මේ කාල සීමාව තුළ වකවානුව තුළ එතුමා හැම බාධාවක්ම මැඩගෙන මේ පොර්ට් සිටියේ විවෘත කිරීම පිළිබඳව බලවත් ප්‍රසාදය මම මේ වෙලාවේ පුද කරනවා
ටැක්සි රියදුරාට පවා අඩු ගානේ තැඹිලි ගෙඩියක් විකුණන කෙනාට පවා ආර්ථිකයට දායකත්වයක් සපයන්න මෙයට කැපවෙච්ච හැම දිනාටම තුනුරන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. කොළඹ වරාය නගරයට අහම අපූරු සුන්දරත්වයක් නැත වගේම අපේ හිතෙත් ගැටෙනවා. මේ සුන්දරත්වය විඳගන්න ඔබටත් දිනපතාම දැන් පැමිණෙන්න අවස්ථාව උදා වෙලා තියෙන්නේ. මහා දියුණු වන නගරයක ලක්ෂණ පෙන්눔 කරන කොළඹ වරාය නගරය නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයාවි. මේ මහා කොළඹ නගරය වගේම කොළඹ වරාය නගරයත් අපේ රටේ නම ලෝකයට ගෙනියන ජාත්‍යන්තරයේ ගෙනියන සම්දිස්ථානයක් බවට පත් වෙනවා නිසැකයි. අපි ඔබට ආරාධනා කරනවා එන්න ඇවිල්ලා නරඹන්න මේ කොළඹ වරාය නගරය. අභාව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී අඹලංගුඩ මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු මාතලේ පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි. ගාමිණී අඹලංගුඩ රංගන ශිල්පියා මෙරට වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව මෙන්ම සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට දායකත්වයක් දැක්වූපා. ගල්පිලිම හා බොල්පිලිම ඇතුළු ටෙලිනාට්‍ය රැසකට ගාමිණී අඹලංගුඩ රංගන ශිල්පියා දායකත්වය ලබා දුන්නා. 2017 වසරේ කාලීනීති සිදු වූ අනතුරකින් පසුව ගාමිණී අඹලංගුඩයන්ට එක් පාදයක්ද අයිමි වුණා. 2020 වසරේ නොවැම්බර් මාසයේ ස්වාධීන රූපවාහිනිය විකාශය වූ අමතක නැති මතක විශේෂංගයට ගාමිණී අඹලංගුඩ මහතා එක් වූ සුවිශේෂ වැඩසටහනක්. අභාව ප්‍රාප්ත ගාමිණී අඹලංගුඩ රංගන ශිල්පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාතලේ පොදු සුසාන භූමියේදී හෙට පසරු 4ට සිදු කිරීමට නියමිතයි. පෙරපාසල් ගුරුවරුන් සඳහා මාසික දීමනාවක් ලබා දීමට වත්මන් රජය කටයුතු කිරීම අගය කරන බව එම ගුරුවරුන් පවසනවා. එම තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. කලුතර දිස්ත්‍රික්කයේ පෙරපාසල් 162ක අලුත් වැඩයක් කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා දීම රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. එක් පෙරපාසලක් සඳහා රුපියල් ලක්ෂ 6 බැගින් ප්‍රතිපාදන වෙන් කිරිනුපා. මෙම වසර අවසානයේදී පෙර රට පුරා ඇති සීලු පෙරපාසල්වල සංවර්ධන කටයුතු සිදු කර අවසන් කරන බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මෙහිදී සඳහන් කළේ. ප්‍රතිලාභ ලැබූ පෙරපාසල් ගුරුවරයන් මෙලෙස රජයට ස්තුතිය පළ කළා. පූර්ව ළමාවී සංවර්ධනය පිළිබඳව මෙම රජයෙන් ගෙන යන මේ ක්‍රියාදාමයන් ඇත්තටම කියනවා ප්‍රශංසනීයයි. මොකද කිසිම රජයකින් ඇස් නොහැරුණු ආකාරයෙන් තමයි මේ මුලින්ම යොමු වෙන්න ඕන තැන පූර්ව ළමාවියයි. පෙරපාසල් ගුරුවරුන් ඉහළ තත්ත්වයකට දාලා අපිට දැන් වැටුපක් ලැබෙනවා. පෙරපාසල් ගුරුවරයෙක්ගේ මම අවුරුදු 25ක ඉතිහාසයක් තියෙනවා මගේ. ඒ ඉතිහාසය තුළ ඇත්තටම අපට ලැබුණු ලොකුම දේ තමයි, ලොකුම පරිත්‍යාගය තමයි මේ අද සිදු කළේ. මම 73 ජනවාරි මාසෙන් අද වෙනකම් පෙරපාසල් කරලා ජීවිතේ ප්‍රථම වතාවට මේ වගේ දේ ලබාගත් අවස්ථාවට ඇතුළ කඳුළු වෙනවා. සාධි රූපණී ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. ඔබට සුවදායි රාත්‍රියක්. ආයුබෝවන්.